ලංකාවේ විදුලි බල ජනනයෙන් මෙගාවොට් 1680කට වැඩි ප්‍රමාණයක් 150කට වැඩි ප්‍රමාණයක් LNG බලාගාරයක් එක පුද්ගලයෙක් එක කම්පැනියක් සතු වීම තුළ විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි යම් අදහසක ඉන්නෝ. මේ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාත් ඊයේ මම හිතන්නේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමාව හමු වුණා. ඒ වගේම මම හිතන්නේ අනාගතයේ අතිගරු ජනාධිපතිතුමාත් එක්කත් සාකච්ඡා කරලා නිවැරදි තීන්දුවකට එන්න බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව තියෙන්නේ එතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත යම් වැරදි තීන්දුවක් තිබෙනවා නම් ඒ නිවැරදි කර ගැනීම සඳහා වන ක්‍රියා खाजू गेडियाक थालला वागे ओबव पैप्ते कट दाला हातरट पहाट ऐतकाटुटी का खाडला खाताकरण ने बैरी विधिहट ओबव पीड़ने ट लाकरला जाति के क्विधिहट ओबव दानगासला ओबे इडम ओउन गान्नवा ओबे बलागारे ओउन गान्नवा ओबे भूमिय ओउन गान्नवा ओब दुआने ओबे आहार वेल सोयागे नाई මේ ආණ්ඩුවේ අවසානයේ ක්‍රමක්‍රමයෙන් මේ ළඟා වෙන්නේ හෙට දවස අනිත් දවස වෙනකොට මේ රටේ මහ ජනතාව පාරට බහින යුගය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උදා වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ඕනෑකමින් කියනවා මේ ලක්දරව් බලාගාරය වෙන්නට පුළුවන්, වරායේ ඉඩම් විකිණීම වෙන්නට පුළුවන්, කොළඹ සිලින්දිවා සමාගම හරහා අලවිකරණ ඉඩම් වෙන්නට පුළුවන්. මේවා මේ ගිවිසුම් ගත වීම වහාම නතර කරන්න රටේ සම්පත් විකුණන්න කටයුතු කරන්නේ නැහැ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනික් දියුණු වෙච්ච සෑම රටක්ම ඍජු විදේශ ආයෝජන සඳහා මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. මේ සඳහා ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදු වෙනවා. ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ සතු කොටස් වෙනුවෙන් ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සිදු වෙනවා. ඊට අමතරව අවුරුදු 15ක් ගියාට පස්සේ මේ ඉදිවෙන LNG බලාගාරය විදුලි මණ්ඩලයට පවරා දීමට කටයුතු කරනවා. සමහර කාරණාවලදී යම් යම් වෙනස්කම් වලටත් රජය එකඟ වෙලා තියෙනවා. තමන් ප්‍රස්තාවක් කළා තමන්ගේ දුවා දරුවෝ බලන්න යනකොට ඒ අයට තෑගි බෝ කරන් යනවා වගේ ඒ අයට දෑවැද්ද අරන් යනවා වගේ අරගෙන ගිහිලා දුන්නා මේ යුගදනව් බලාගාරේ 140ක් රෑ 12ට යක්කු ගස්සන වෙලාවට දෙන්නේ දොළපි දෙන්නේ නිකන් තෑගි ඔප්පුවකින් පැවරුවා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. චීනෙට ඔහොමම දීගෙන දීගෙන යනවා නම් ඇමරිකාව නිකන් ඉන්නේ නැහැ. මේක මේ රටේ ඉදිරි අනාගතයේ දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ බරපතල ගැටලුවක් වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් වෙන්න පුළුවන්. ඇමරිකාවට කියනවා මෙන්න වැන්දා අනේ අපිටත් අර ඇෆ්ගනිස්තානයට ඇව්වා වගේ ප්ලේන් ටිකක් එවන්න. මොකද ඡන්දෙ දුන්නේ නැති තව ඉන්නවා ලක්ෂ 60ක් විතර ජනතාවක් මේ ආණ්ඩුවට ඇමරිකාවට ඒ වගේ රටවල් වලට යන්න බලාගෙන. මොකද අපිට මේ මේකේ මේ වහල්ලු වෙන්න බෑ මේ ආණ්ඩුවේ පාදර පාලනය යටතේ.